අද අපේ පාලි පන්තිට සහභාගී වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණි පළවෙනි පොතේ 99 වෙනි පිටුවේ අද තියෙන පංචමී භක්තියේ තෝ ප්‍රත්‍යේදීම. පංචමී භක්තිය කියන්නේ යමකුගෙන් වෙන්වීමක්. තෝ ප්‍රත්‍යේ පුරිස, පුරිස කියන්නේ මිනිසා. මිනිසා කෙරෙන් කියන එකට තෝ ප්‍රත්‍යේ දානවා. පුරිසතෝ මිනිසාගෙන්. ගාම කියන්නේ ගම. ඉතර ගමෙන් කියන්නේ ගාමතෝ. ගාමතෝ ගමෙන්. ගේහතෝ, ගේහ කියන්නේ ගෙදර. තෝ ප්‍රත්‍යදාපම පංචමී අර්ථේ නා. ගෙදරින්, ගෙයින්. රුක්ඛ කියන්නේ ගස. තෝ ප්‍රත්‍යදාපම ගසෙන්. රුක්ඛාතෝ පතිතෝ නරෝ. ගසෙන් වැටුණු මිනිස. නගර කියන්නේ නුවර. තෝ ප්‍රත්‍යදාපම නුවරින්. තර පංචමී බත්තේ මේ චෝරතෝ. චෝර කියන්නේ මිනි සොරා. චෝරතෝ සුරුගෙන්, සොරාගෙන්. අග්ගි කියන්නේ ගින්දර. තර ගින්නෙන්, ගින්නෙන් අග්ගිතෝ ගින්නින්. රාජ කියන්නේ රජ්ජුරු. රජුගෙන්, රජුගෙන් රාජතෝ. අග්ගිතෝවා චෝරතෝවා මිනිසාගෙන් මනුස්සතෝවා. මනුස්ස තෝ මිනිසාගෙන්. උදක කියන්නේ ජලය. උදකතෝ දියෙන්, ජලයෙන්. අග්ගිතෝවා උදකතෝවා පිසාචතෝවා පිසාචයුගෙන්. කානුකතෝවා කණුවලින්. කණ්ටකතෝවා කටුවලින්. අග්ගිතෝවා උදකතෝවා පිසාචතෝවා. මාතිතෝ, මාතිතෝ මවගෙන්. මවගෙන් පිතිතෝ පියාගෙන්. මවගෙන් පියාගෙන් මේ පංචමී භක්තිය අඟවන්න තෝ ප්‍රත්‍යය. සබ්බතෝ, සබ්බතෝ සියල්ලෙන්. ඉතර නාමයකින් පරව තෝ යන්නේ දුහම පංචමී අර්ථය. කර්මකාරකයේ කිතක පද මෙන්න මේවා. ගත, ගත කියන එකේ තේරුම ගිය. මේක වර්ණගෙනවා. ගතෝ ගතා, ගතං ගතේ. ආගත, ආයන්න මුලට දැම්මොත් පැමිණි, ආපු, ආ. නහාත නෑව, නහාත නෑව, නෑව. ටිත, ටිත කියන්නේ සිටි. මේවා කර්මකාරකයේ කිතක පද. මත කියන්නේ මැරුණු. මත. මිය ගිය, මිය ගිය. කත කියන්නේ කළ. පුඤ්ඤං කතං, මයා කතං පුඤ්ඤං, මා විසින් කළ පින. භූත කියන්නේ ඌ. භූත, ඌ. භූතාවා, භූතය හටගත්තය. සුත්ත
සුත්ත කියන්නේ නිදාගත්. සූත්‍රේටත් සුත්ත කියනවා නිදාගත් කියන අර්ථයටත් තියෙනවා. ඕතින්න බැසගත්. ඕතින්න බැසගත්. මාතු කුච්චින් ඕතින්නම් මව් කුසට බැසගත්. වුත්ථ විසූ වස්සං වුත්ථ වස් විසූ කුද්ධ කිපුණු කිපුණු තින්න එතර වූ තින්නෝහං තාරයිස්සාමි එතර වෙලා අනිත් අය එතර කරනවා තින්න ආරූල්හ නැගුණු මේවා අතීත කෘදන්ත ගත ගිය ආගත ආපු නහාත නෑව ටිත සිටි මත මියගිය කත කළ භූත සිදූ සුත්ත නිදාගත් ඕතින්න බැසගත් වුත්ත විසූ කුද්ධ කිපුණු තින්න එතර වූ ආරූල්හ නැගුණු. අවසාන අභ්‍යාසය මේ පොතේ 31 වෙනි අභ්‍යාසය. සිංහලයට නැගීම. පළවෙනි එක හීයෝ අරඤ්ඤං ගතෝ පුරිසෝ. හීයෝ අරඤ්ඤං ගතෝ ගතෝ පුරිසෝ අහිනා දට්ඨෝ මරි. අහිනා දට්ඨෝ මරි. හීයෝ කියන්නේ ඊයේ. සිංහලට ඊයේ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ පාලියේ හීයෝ කියන එකෙන්. අරඤ්ඤං කියන්නේ කැලයට. ඊයේ කැලයට. ගතෝ පුරිසෝ ගිය මිනිසා. ඊයේ කැලයට ගිය මිනිසා. හීයෝ අරඤ්ඤං ගතෝ පුරිසෝ අහිනා දට්ඨෝ සර්පේකු විසින් දෂ්ට කරන ලද්දේ. සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ මරි මැරුණේය. මිය ගියේය. හීයෝ ඊයේ අරඤ්ඤං ගතෝ පුරිසෝ කැලයට ගිය මිනිසා අහිනා දට්ඨෝ සර්පේකු විසින් දෂ්ට කරන ලද්දේ මරි මැරුණේය. මේ ගතෝ කියන එකයි දට්ඨෝ කියන එකයි අතීත කිතක. ගතෝ කියන්නේ ගියේ, දට්ඨෝ කියන්නේ දෂ්ට කරන ලද්දේ. දෙවෙනි වාක්‍ය රුක්ඛතෝ ඕතින්නා පක්ඛී. රුක්ඛතෝ ඕතින්නා පක්ඛී ධාරකේන මාරිතා හොಂತಿ. රුක්ඛතෝ අන්න පංචමී භත්තේ දැනගන්න පුළුවන් තෝ යන්නේ ගසෙන්. රුක්ඛ කියන්නේ ගස. තෝ යන්න ආපුවාම පංචමී ගසෙන්.
ඕතින්නා පක්ඛි. ඕතින්න කියන්නේ බැස්සා වූ. ගසෙන් බැස්සා වූ පක්ඛි. පක්ෂීහු. ධාරකේන දරුවා විසින්. දරුවා විසින් දරුවා විසින් මාරිතා හොන්ති මරණ ලද්දාහු මරණ ලද්දාහු වෙති. පෘක්ඛතෝ ඕතින්නා පක්ඛී ගසෙන් බැස්සා වූ පක්ෂීහු ධාරකේන දරුවා විසින් මාරිතා හොන්ති මරණ ලද්දාහු වෙති. තුන්වෙනි වාක්‍ය ගාමතෝ නික්ඛන්තා ගාවියෝ. ගාමතෝ නික්ඛන්තා ගාවියෝ. කෙත්තේ තිනං ඛාදිත්වා. කෙත්තේ තිනං ඛාදිත්වා වාපිතෝ ජලං පිවිස්සන්ති. ගාමතෝ මෙතන තෝ යන්න තියෙනවා උතර පංචමි ගමෙන්. නික්කන්තා ගාවියෝ නික්මුණු. ගව දෙන්නු. ගමෙන් නික්මුණු ගව දෙන්නු. කෙත්තේ තිනං ඛාදිත්වා කුඹුරෙහි. තන කා තනකොළ කාලා වාපිතෝ ජලං පිවිස්සන්ති. මෙතන තෝ යන්න තියෙන පංචමි වැවෙන්. වාපි කියන්නේ වැවනේ. වැවෙන් ජලං ජලය. වැවෙන් ජලය පිවිස්සන්ති බොන්නාහ අනාගත කාලේ. ගාමතෝ ගමෙන් නික්ඛන්තා නික්මුණු ගාවියෝ ගව දෙන්නු. කෙත්තේ කුඹුරෙහි තිනං ඛාදිත්වා තනකා වාපිතෝ වැවෙන් ජලං පිවිස්සන්ති ජලේ බොන්නාහ. හතරවෙනි වාක්‍ය වාණිජේහි. වාණිජේහි නගරතෝ ආහටානි. භණ්ඩානි නගරතෝ ආහටානි භණ්ඩානි ඉමේසු ගාමේසු. ඉමේසු ගාමේසු මනුස්සේහි කීතානි. වාණිජේහි වෙළෙඳුන් විසින්. නගරතෝ මෙන්න මෙතන පංචමි බත්ති අර්ථය. නුවරින් ආහටානි ගෙනෙන ලද. ගෙනෙන ලද බණ්ඩානි බඩු. ඉමේසු ගාමේසු මේ ගම්වල.
මනුස්සේහි මිනිසුන් විසින් කීතානි මිලදී ගන්නා ලදහ මිලදී ගන්නා ලදහ වාණිජේහි වෙළඳුන් විසින් නගරතෝ නුවරින් ආහටානි බණ්ඩානි ගෙනෙන ලද බඩු ඉමේසු ගාමේසු මේ ගම්වල මනුස්සේහි මිනිසුන් විසින් කීතානි මිලදී ගන්නා ලද පස්වෙනි වාක්‍ය තාය කඤ්ඤාය තාය කඤ්ඤාය පචිතෝ ඕදනෝ පචිතෝ ඕදනෝ අටවිතෝ ආගතේහි අටවිතෝ ආගතේහි තස්සා බාතරේහි තස්සා භාතරේහි බුත්තෝ හෝති තාය කඤ්ඤාය පචිතෝ ඕදනෝ ඒ කඤ්ඤාව විසින් පචිතෝ ඕදනෝ පිසන ලද බත පිසන ලද බත අටවිතෝ අන්න එතන පංචමි අටවි කියන්නේ වනය අටවිතෝ වනයෙන් ආගතේහි පැමිණි තස්සා භාතරේහි ඇගේ සොහොයුරන් විසින් සොහොයුරන් විසින් බුත්තෝ හෝති අනුභව කරන ලද්දේ වේ අනුභව කරන ලද්දේ වේ තාය කඤ්ඤාය ඒ කඤ්ඤාව විසින් පචිතෝ ඕදනෝ පිසන ලද බත අටවිතෝ ආගතේහි වනයෙන් පැමිණි තස්සා භාතරේහි ඇගේ සොහුයුරන් විසින් බුත්තෝ හෝති අනුභව කරන ලද්දේ වෙයි ඕදනෝ කියන එකට ගැලපෙන්න බුත්තෝ කියලා එදුවා ඕදනෝ බුත්තෝ හෝති බත අනුභව කරන ලද්දේ වෙයි හොඳයි අද අපේ පාලි පන්තියේ මෙතකින් අවසానයි අද පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය